අද මං හිතන්නේ සමස්ත ශ්‍රී ලංකාවේ ජනතාව අද බලාගෙන ඉන්නවා මේ ව්‍යවස්ථා දායකය තුල පාර්ලිමේන්තුව තුල මා ජනතාව ඡන්දයෙන් පත් කළා එවපු මා ජන නියෝජ්‍යෝ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අද පාර්ලිමේන්තුව තුල ඇසිරන ආකාරය සහ කටයුතු කරන ආකාරය පිළිබඳව ඒ නිසා අද මේ රටේ ඉතිහාසය තුල අපිට උදා වෙලා තියෙන තත්ත්වය ගත්තොත් අපිට අර කෑ ගන්න ඕ ඉනා වෙන්න ඕ පුළුවන් අවස්ථාවක් නෙමෙයි අඳන්න ඕන අවස්ථාවක් මුළු පාර්ලිමේන්තුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අඳන්න ඕන අවස්ථාවක් මොකද අද රට අරාජික වෙලා ජන ජීවිතේ කඩාගෙන වැටලා ආර්ථිකය කඩාගෙන වැටිලා ඒ නිසා මේක අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරලා චෝදනා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ අපි සියලු දෙනා ව්‍යවස්ථා දායකය තමා මේ රටේ පාර්ලිමේන්තුව තමා මේ රටේ මුදල් බලය සහ අනෙකුත් සියලු බලතල ක්‍රියාත්මක කරන ආයතන ඒ නිසා කතානායකතුමා විදියට ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී අද රටේ විශාල පීඩනයක් එක්ක අද පාරට බැලලා ඉන්න මා ජනතාව සංසුන් කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් මේ පක්ෂ නායක මේ ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා මේ පක්ෂ නායකවරු සහ සියලුම මන්ත්‍රීවරු එකතු කරගෙන අද දවස තුල යම් වැඩපිළිවෙලක් කළොත් මං හිතනවා මේ එක පව් වෙන හැම දිනයක් පාසා අවුරුදු ගණක් මේ රටේ ආර්ථිකය විනාශ වෙනවා මේ රටේ ජන ජීවිතය විනාශ වෙනවා මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා ඒ නිසා මම වැඳලා ඉල්ලනවා ගරු කතානායකතුමාගෙන් අපි පක්ෂ ભેද සියල්ලක් අමතක කරමු ඊළඟට අපි බලය ගන්න එක පිළිබඳව කතා කරන්න එපා අපි ඡන්දයක් තිබ්බොත් අපි පෙරදිලා යන එක ගැන කතා කරන්න එපා අපි සියලු දෙනාට වගකීමක් ජනතාව ගිය පාර මැතිවරණයෙන් දීලා තිනවා ජනතාව වෙනුවෙන් පෙනීටින්න එමනම් අද ජනතාව පක්ෂ ભેදයක් නැතුව පාට ભેදයක් නැතුව උස්පාද ભેදයක් නැතුව කිසිම වයස පරතරයක් නැතුව සියලු දෙනා එක පොදියකට ඇවිල්ලා අද පාරට බැලලා කියනවා ඒගොල්ලෝ විශාල පීඩනයකින් ඉන්නේ ඒ නිසා යම් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඒ නිසා මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිතුමාට අගමැතිතුමාට සියලු දෙනාට ආරාධනා කරනවා. අපි ජනතාවට ඇහුම්කන් දෙන්න පුරුදු වෙමු. ජනතාව කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගමු. ඒ තේරුම් අරගෙන ඒ පිළිබඳව තේරුම් අරගෙන මේ 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 පාර්ලිමේන්තුව තුල අද අපි ඇසිරන ආකාරය පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි වෙනද ඇසිරන ආකාරය පොඩ්ඩක් අමතක කරමු. අපි සියලු දෙනා එකතු වෙමු රට වෙනුවෙන්. රටේ මිනිස්සු වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන්, අනාගතයේ ඉපදින්න ඉන්න දරුවෝ වෙනුවෙන් අපි එකතු වෙලා අපේ බලය පිළිබඳව බලය තබා ගන්න අපි උත්සාහ කරන්න ඕනේ නෑ. මේ බලය తాවකාලික බලය අපි ඉපදෙද්දිම අපි මැරෙන්න නියමිත වෙලා තියෙනවා ස්ථිරව ඒ නිසා බලය తాවකාලික දේවල් බලය පවත්වාගෙන යාම සඳහා ජනතාව එපා කියන දේවල් අපි කරන්න උත්සාහ කරන්න එපා අපි තව තවත් පිරියන එක වෙන්නේ ඒ වගේම විපක්ෂයට මං කියන්න ඕනේ ඊළඟට ඡන්දේ තමන් කොහොමද ලබා ගන්නෙ තමන්ගේ mantri දූර කොහොමද වැඩි කරගන්නේ කියන එක හිතන්න එපා අපි සියලු දෙනා එකතු වෙලා මේ ජනතාවගේ ප්‍රශ්නේ විසඳන්න යම් වැඩපිළිවෙලක් අපි අදලා අපිට තමුන්නාංශලා බලය අරගෙන මේ රට පාර්ලිමේන්තුව පාලනය කළොත් අපි ඒ සඳහා සියලු සහයෝගය අපි ලබා දෙන්න අද අපි එකඟ වෙලා තියෙනවා කවුරු හරි පුළුවන් නම් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය අපි අරගෙන තමුන්නාංශලා කටයුතු කරන්න අපි පක්ෂ ભેදයක් නැතුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්නේ විසඳන්න අපි කිසිම කොන්දේසියක් නැතුව කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න අපි බලාපොරොත්තු වෙනවා එහෙම නැත්නම් තමුන්නාංශලා ඕන තීන්දුවක් ගන්න ඒ තීන්දුවට අපි අත උස්සනවා එනිසා කරු කතානායකතුමනි නැවත මම ඔබතුමාගේ වැඳලා ඉල්ලන්නේ අතිගරු ජනාධිපතිතුමනි ගරු අගමැතිතුමනි අපි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න එතෙ ඉඳලා හරි ජනතාව සාමාන්‍ය ජීවිතයට පත්කරන සාමාන්‍ය විදියට කටයුතු කරන්න අවස්ථාව උදා කර දෙන්න කියන එක ඉල්ලමින් මන් යනවා සිද්ධාර්ථ මන්ත්‍රීතුමා